ලෙසේ ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට තනන ලද රූපවාහිනී මන්දිරය එය තනු ජපාන් සමාගම විසින් රජයට බාර දෙනු ලදී. දිවයිනේ ප්‍රථම ජාතික රූපවාහිනී මධ්‍යස්ථානය වන මෙම මන්දිරය රජය වෙනුවෙන් බාර ගන්නා ලද්දේ රාජ්‍ය ඇමතිකරු ආනන්ද තිස්සදාලිස් මැතිතුමාය. ජාතික රූපවාහිනී මධ්‍යස්ථානයේ ඉදිකිරීම බාරව කටයුතු කළ ජපානයේ මිත්සයි සමාගමේ සාමාන්‍ය අධිකාරී ඉසෝගාන් මහතා විසින් නිල් විල්ලුද පෙට්ටියක බහලු යතුරු ජපාන් තානාපතිවරයාටද අනතුරුව තානාපති විසින් රාජ්‍ය අමාත්‍යතුමාටද බාර දෙනු ලැබීය. Ayubowan. Irida ada viveka dine Irida Ayubowan tolin අප සමග එකතු වෙන සීලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි තරමක් විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න Irida Ayubowan වෙන් කළේ. මම හිතන්නේ ඒ දැක්ක දර්ශන පෙළ ඊට හොඳ පූර්විකාවක් සපයනවා. ජපාන රජය ජපානය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ස්ථාපනය කළ වසර 70ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර තියෙන සබඳතා වගේම ජපාන ජනතාව සහ ශ්‍රී ලංකා ජනතාව අතර තියෙන සබඳතා ඉතාම ශක්තිමත් මට්ටමක පවතිනවා අතීතයේ පුරාවට. මොකද ඉතා ඉහළ සංස්කෘතික බැඳීම් මාලාවක් අප අතර තියෙනවා. ඒ වගේම ජපානය කියන්නේ ශ්‍රී ලංකාවේ සමග සෑමදාම හිටපු අවංක මිතුරු රාජ්‍යයක් විදිහට අපි පිළිගන්නේ. මොකද තාක්ෂණික වශයෙන් ඒ වගේම විද්‍යාත්මක වශයෙන් සමාජීය වශයෙන් අධ්‍යාපනික පැත්තෙන් මේ අංශ රැසකින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා උදව් කරපු රාජ්‍යයක් ජපානය. ඉතින් අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජපානය. මොකද දැන් මේ වර්තමාන වකවානුව ගත්තාම අපි දන්නවා ශ්‍රී ලංකාව එක්තරා කාර්යක අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. ඉතිහාසයේ නොවිරු තරම් බරපතල අර්බුදකාරී තත්වයක අපි ඉන්නේ. ඒක රහසක් නෙමෙයි. ඒ වගේම මේ වෙනකොට සමස්ත ලෝකයේම ඇස ශ්‍රී ලංකාව වෙත යොමු වෙලා තියෙනවා. ඉතින් නැවත වතාවක් අපේ දිගු කාලීන සම්ප්‍රදායික මිතුරා ජපානය ඉදිරිපත් වෙලා තියෙනවා මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අන්තර්ජාතික සහාය එක් කරගන්න. ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් පාර්ශවකරුවන් එකතු කළා ඔවුන් එක තැනකට ගෙනල්ලා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා වන වැඩපිළිවෙලකට ජපානයේ මුණපුරලා තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජපානයේ සංචාරය කිරීම නිමිත්තයි මේ පිළිබඳව කටයුතු කිරීමට. ඒ වගේම ජපාන රජයේ විවෘතව ආරයුම් කළා තිනවා ශ්‍රී ලංකාවට මේ ණය හා සම්බන්ධයෙන් ණය හිමියන්ට පොදු වේදිකාවකට පැමිණිලා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. ඉතින් මේ සියලු කරුණු කාරණා මැද්දේ අද අපි තීරණය කරා කොහොමද අපිට මේ ඉතිහාසයේ පුරා ජපානයෙන් ලැබිච්ච සහාය, ඒ වගේම ජපානයේ ඒ සහාය ලබා දීමට අපිට උදව් කරපු ඒ සහාය ලබා දීමට යොදාගත් ප්‍රධාන ආයතනය ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය JICA ආයතනය, ඒ වගේම ඉන්පසුව ජපානය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික අංශයෙන් සබඳතා මේ කියන මාතෘකා කිහිපයක් ඔස්සේ අපි අද ඉරිදා අයුබෝවන් අපගේ සංවාදය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපත් සමග විශේෂ අමුත්තන් දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා. එක්කෙනෙක් තමයි තෙසුයා යමාදා මහතා. එතුමා ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ශ්‍රී ලංකා JICA ආයතනයේ JICA කාර්යාලයේ ප්‍රධාන මේ නියෝජිතවරයා ශ්‍රී ලංකාවේ. එතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ අපේ සංවර්ධන JICA ආයතනය හරහා කරන සංවර්ධන ව්‍යාපෘති වලට නායකත්වය දෙන්නේ මෙතුමා. ඒ මඟ පෙන්වීම සිදු කරන්නේ එතුමා. ඉතින් එතුමා අද අපත් සමග එකතු වීම ඊටාම විශේෂ තත්ත්වයක් සලකනවා. මොකද ඊටාම දැඩි කාර්ය බහුල වකවානුවක මේ JICA ආයතනය වගේම යමාදා මහතා පසුවෙන් ඉතින් ඒ සඳහා එවැනි තත්ත්වයක් මැද්දේ එතුමන් මේ කෙටි කාලයක් හෝ අප වෙනුවෙන් වෙන් කිරීම ගැන අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අයුබෝවන් යමදසන්. අයුබෝවන්. කොනිචිවා. කොනිචිවා. ඒකම අපත් සමග තවත් විශේෂ අමුත්තෙක් එක්තු වෙනවා. ඒ තමයි මහාචාර්ය ආනන්ද කුමාර මහතා. එතුමා ගැන කෙටියෙන් කියනවා නම් එතුමාගේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙක් වගේම ජපානය හා බැඳුණු විශාල කියන්නේ එතුමාගේ මුල් බොහොමයක් ජපානයත් සමග තියෙන්නේ. ඉතින් ඒ වගේම එතුමා මේ වෙනකොට තවත් සුවිශේෂී කාර්යභාරයකට මුල පුරලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අපේ සබඳතා මේ වර්ධනය කරන එක් පැත්තකින් එතුමා ශ්‍රී ලංකා නිපොන් බිස්ටෙක් ඉන්ස්ටිටියුට් කියන ඒ සරසවියේ උපකුලපතිවරයා විදිහට කටයුතු කරනවා මේ මෑතදී ආරම්භ කරපු. ඒ වගේම තවත් අතකින් ගත්තාම මේ මහාචාර්ය ආනන්ද කුමාර මහතා නියෝජනය කරනවා ගෝලීය නිපුණතා අධ්‍යාපනය සඳහා වූ ජපාන් සංගමය JICA කියන කෙටි නමින් හඳුන්වන්නේ. ඒක එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට එක්තරාකාරයක අභිමානයක් මේ අන්තර්ජාතික සංවිධානයේ ජපානය කේන්ද්‍ර කරගත්ත ඒ අන්තර්ජාතික සංවිධානයේ සභාපතිවරයා විදිහට මහාචාර්ය ආනන්ද කුමාර මහතා කටයුතු කරනවා. අයුබෝවන් කියලා පිළිගන්නවා. අයුබෝවන්. ඔව්. අපේ මේ සංවාදය අපි මුලින්ම යොමු කරමු. දැන් අපි කතා කරන්නේ මේ ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සංවර්ධන සහාය පිළිබඳව ඒ වගේම ජපානය දිගින් දිගටම අපේ හවුල්කරුවෙකු විදිහට කටයුතු කරපු ආකාරය පිළිබඳව තාම මෑතදී අපිට මේ මෑතම උදාහරණය ගත්තොත් අපිට මේ කොළඹ ඉඳලා නුවරපාර ටිකක් දුරට යනකොට කැලණි පාලම අලුතෙන් ඉදි කරපු කැලණි පාලම අර විශේෂ ස්ට්‍රක්චර් එකක් එහෙමත් නැත්නම් අපු ලංකාවේ ප්‍රථම වතාවට දක්නට ලැබෙන ඒ විශාල ප්‍රමාණය එල්ලෙන පාලම මේක එක අපිට මෑතම උදාහරණයේ විදිහට සලකන්න පුළුවන් ජපානයෙන් අපිට ලැබිච්ච ආධාරවල සහ සහාය එක සංකේතයක් විදිහට සලකන්න පුළුවන්. මේ වගේ සංකේත ගොඩක් තියෙනවා. ඇත්තටම අපි මේ පූර්ව ප්‍රචාරක පටයේ දැක්කේ ජාතික රූපවාහිනී ආරම්භය ශ්‍රී ලංකාවට රූපවාහිනී ආයතනයක් ලබා දුන්න පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව තුළ නව මාධ්‍ය ක්ෂේත්‍රයක් ආරම්භ කරා. ඒ වගේම නව කර්ම එක මීඩියා ඉන්ඩස්ට්‍රි එකක් එහෙමත් නැත්නම් මාධ්‍ය කර්මාන්තයක් ආරම්භ කිරීමට ඒ තිබපු මුල් පියවර තමයි අපි දැක්කේ අපේ පූර්විකා වීඩියෝ පටේ. ඉතින් අපි අපේ සංවාදයට මුලපුරමු තෙසුයා යමාදා මහතා සමග අපි මුලින්ම එතුමාගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා මේ JICA ආයතනය කියන්නේ මොන වගේ දෙයක්ද? ඒ වගේම JICA ආයතනය කොහොමද මේ අන්තර්ජාතික සංවර්ධනයේදී කටයුතු කරන්නේ කියන කාරණේ. Yamatsan, yes. Very briefly, what's JICA and how can you explain the role of JICA throughout the globe? Okay, thank you. JICA is the one-stop entity to implement Japanese Official Development Assistance, ODA. JICA is basically 100% funded by government of Japan, and JICA has a wide variety of tools for cooperation, ranging from ODA loans to grant assistance, technical assistance, and private sector financing, volunteer program, and partnership program with grassroots organizations and research. And we also do emergency assistance. I think JICA is known as an ODA provider on a G2G basis, government-to-government basis, but we can also work together with private sector, private companies, and grassroots organizations. And here in Sri Lanka, we have a very long-lasting, friendly relationship between the two countries. And in fact, this year marks the 70th years of anniversary, as you mentioned earlier. I don't understand Sinhalese, but anyways, this is the 70th anniversary of the establishment of diplomatic relations between the two countries. And currently, JICA is conducting almost all types of activities, which I mentioned a while ago, in various fields like infrastructure development, such as road and bridge, and water supply, sewage network, and also disaster risk management, agriculture supply chain development, dairy production improvement, and human resource development, including scholarship program. In addition, even though the current number is quite limited due to this pandemic situation, we have JOCV, Japan Overseas Cooperation Volunteer Program, in place, and we are actually trying to resume this JOCV program in this country too. And allow me to give you some statistics to show you our contribution to Sri Lanka. For example, so far we have accepted more than 14,000 Sri Lankan trainees to our training programs conducted mostly in Japan. And we have dispatched over 3,000 JICA experts in various fields, and we have sent over 1,100 volunteers to various places in Sri Lanka, and more than 3.5 million Sri Lankan people are drinking safe water, safe drinking water, which are being supplied by the water supply facilities built through our cooperation. And about a third of the country's express networks have been actually built through our cooperation. So these are some of the examples of our cooperation. Tushanka. Yes, itma sandahan karapu karana ketin kinawa nan JICA ayatane pradhana washenma me Sri Lankawe antarjatika sanvardhana agency aterin ita pul karyabharayak karana ayatanayak. එම ආයතනය ශ්‍රී ලංකාව තුළ පමණක් නෙවෙයි අපි ගත්ත ආසියානු කලාපේ, අප්‍රිකානු කලාපේ, ලතින් ඇමරිකාවේ මේ කලාප වලටත් කාර්යභාරය විහිදෙනවා. එතුමා සඳහන් කළ පරිදි ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් මෙතන රජයන් අතර, ඒ වගේම මේ පුද්ගලිකාංශය සහ රජය අතර, ඒ වගේම මේ ජනතාව කේන්ද්‍ර කරගත්. මෙන්න මේ තුන් ආකාරයටම මේ JICA ආයතනය සහ මේ ආධාර සහාය ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ කටයුතු කරද්දී තාක්ෂණික විද්‍යා තාක්ෂණික සංවර්ධන, ඒ වගේම පානීය ජල පහසුකම්, මාර්ග සංවර්ධන, මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ JICA ආයතනය ආධාර ලබා දීලා තියෙනවා. ඒ වගේම එතුමා සඳහන් කරා JICA ආයතනයේ තවත් එක් විශේෂ වැඩපිළිවෙළක් තමයි ශ්‍රී ලංකාව සඳහා ඒ විශේෂ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පුහුණු කිරීම. එතකොට 14,000කට අධික ප්‍රමාණයක් මේවට පුහුණුව ලැබලා තිනවා. ඒ වගේම JICA ආයතනයේ විශේෂ පුහුණු ලැබු 3,000ක් පමණ ශ්‍රී ලංකාවේ විශේෂඥයන් විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා. ඒ වගේම අනික් පැත්තෙන් ජපානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඒ ස්වේච්ඡා වැඩසටහනක් තියෙන JICA ආයතනය මගින් ක්‍රියාත්මක කරන ස්වේච්ඡා සේවකයන්ගේ ජපාන ජාතිකයන් ස්වේච්ඡා සේවකයන් විදිහට ශ්‍රී ලංකාවට ඇවිල්ලා කටයුතු කරපු ඒ සංඛ්‍යාව ගත්තාම 1100ක් පමණ වෙනවා. නමුත් මේ කොරෝනාව සංගතයත් එක්ක මේක තරමක් මේ වැඩපිළිවෙල නතර වෙලා තියෙන්නේ, මේ අඩු වෙලා තියෙන්නේ. දැන් යමාදා මෙතුමා සඳහන් කරනවා මේ ස්වේච්ඡා වැඩසටහනත් ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට මේ බලාපොරොත්තු වෙන බව. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ JICA ආයතනය පිළිබඳව එතුමා සඳහන් කරේ. වගේම වැඩිදුරටත් අපි JICA ආයතනය ගැන කතා කරනවා නම් දැන් මුලින්ම ශ්‍රී ලංකාව සහ JICA ආයතනය අතර මේ මූලික සම්බන්ධතා පටන් ගන්න JICA ආයතනය 1954 දී මේ කොළඹ ක්‍රමයේ කොළඹෝ ප්ලෑන් කියන එකට තාක්ෂණික ආයතනයක් විදිහට සම්බන්ධ වෙලා, එතකොට එතනින් ආරම්භ කරපු ගමන කොළඹදී JICA කාර්යාලයක් විවෘත කරන්නේ මුලින්ම 1982 අවුරුද්දේදී. එතකොට මේ JICA ආයතනයේ වර්තමාන අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වන වැඩපිළිවෙල, විශේෂයෙන්ම යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක වෙච්ච මේ යුද්ධයෙන් පීඩිත ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම කිරීම මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වුණා. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ආධාර කිරීම මේක ඉතාම වැදගත් වෙනවා. වර්තමාන තත්ත්වය සඳහා මේ අරමුණ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ දිලිදු කම්පිටු දැකීම සහ මේ අපේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා වන වැඩපිළිවෙල. දැන් එතුමා සඳහන් කරා මිලියන මේ භාගයක් පමණ ජනතාව ඉලක්ක කරගනිමින්, ඒ කියන්නේ වඩාත්ම පානීය ජල පහසුකම් අඩු ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් JICA ආයතනයේ පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව. ඒ වගේම මේ අනිත් විශේෂම කාරණයක් අපි දන්නවා ජපානයේ ඔය තාක්ෂණික පැත්තෙන් ඉතා ඉහළ දියුණුවක් ලැබපු සංවර්ධිත රාජ්‍යයක්. නමුත් ජපානයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ස්වාභාවික ව්‍යසන. ඒ නිසා ඔන්නේ ස්වාභාවික ව්‍යසන වලට මුහුණ දීමේ යාන්ත්‍රණය disaster management කියන්නේ ආපදා කළමනාකරණය කියන විෂය ලෝකයේ ඉතාම ඉහළින් එකන ඉහළ තැනකට දියුණු කරපු රාජ්‍යයක් විදිහට ජපානය හඳුන්වන්න පුළුවන්. මොකද එය ඔවුන්ගේ එදිනෙදා ජීවිත හා බැඳුණු තත්ත්වයක් නිසා කියන්නේ සරලවම කියනවා නම් ජපානයේ තියෙන ප්‍රධානම තර්ජනය ජපානය මේ පෘථුවේ භූතල තුනක් එකට ගැටෙන ස්ථානයේ තමයි ජපානය පිහිටලා තියෙන නිසා නිරන්තරයෙන් භූමිකම්පා වගේ ව්‍යසනයන්ට ජපානය භූමිකම්පාවන්ට පමණයි සුනාමි ව්‍යසනයන්ට ගොදුරු වෙනවා. මේ කියන්නේ ලෝකයේ අනික් රටවල් ගත්තාම ජපානයේ තියෙන ඒ අභියෝගාත්මක තැන වැඩි. එතකොට ඒ තත්ත්වයත් උපයෝග කරගෙන ආපදා කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවට ජපානයේ ඔවුන්ගේ තාක්ෂණික සහාය ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි JICA ආයතනය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. JICA ආයතනය ගැන කතා කළා වගේම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වර්ධනය කරන්න හුඟක් උත්සාහ දරන අපේ මහාචාර්ය ආනන්ද කුමාර මහතා වෙත මම යොමු කැමති. මහාචාර්යතුමනි, දැන් ඔබතුමා අපි අපේ සංවාදයේ පටන්ගම ඔබතුමා කොහොමද මේ දැන් ඔබතුමා විද්වතෙක් විදිහට කටයුතු කරන අතර වාරේ කොහොමද මේ ජපානයත් එක්ක මෙතරම් සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ? මේ ජපානය කොහොමද ඔබතුමාගේ මේ ජීවිතයට විශේෂයෙන්ම ඔබතුමාගේ අධ්‍යාපනික ජීවිතයට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම දැනට අවුරුදු 39ක් පමණ කාලයකට කලින් මම ජපානයට ගියා උසස් අධ්‍යාපනය සඳහා. ගිහිල්ලා එතකොට එහෙදී මාස්ටර්ස් එහෙම නැත්නම් PhD ගැන උපාධිය ලබා ගත්තට පස්සේ මට අවස්ථාවක් ලැබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරන්න. එතකොට ඒකේ වැඩ කරනකොට මම නිතරම රටවල් 6ක් විතර සම්බන්ධව නිතරම ඒ රටවල් වලට ගිහින් යන ගමන් ඒක පරිශන කටයුතු එහෙම කළා. ඒ කරන අවස්ථාවේදී මම ජපාන් සමාජයත් එක්ක හුඟක් සම්බන්ධ වුණා දේශන මගින්. ඒකනම් නිතරම සමාජයේ එක එක ආයතන වලින් කතා බහ කරන දේශනවලට ගිහිලා ජපන් භාෂාවෙන් කතා කරනකොට ටික කාලයක් යනකොට මට ආරාධනා කීපපලකින්ම ලැබුණා ඒ අයගේ විශ්වවිද්‍යාල වලට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධ වෙලා මට පුළුවන් වුණා තරුණ උපමහාචාර්ය කෙනෙක් හැටියට සම්බන්ධ වෙලා අවසාන වසරෙන් මට පුළුවන් වුණා එම සුසුකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති බවට පත් වෙන්නත් ඒකම මම ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන් වුණා. ඒ අතරතුර අවසාන වශයෙන් මම වැඩ කළේ නගෝයා නගරයේ මේජෝ විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලයේ. ඒකේ මට අලුත් පාඨමාලාවක් කියන්නේ පීඨයක් හදන්න කියලා ආරාධනය ලැබිලා තමයි මම එතනට ගියේ. ඒ ගියාට පස්සේ මම හිතන්නේ මගේ නම ටිකක් ජපානයේ හුඟක් විහිදිච්ච කාලයක්. ඒ මොකද කියනවා නම් අපි දන්නවා දැන් ඉංග්‍රීසියෙන් කියනවා ග්ලෝබලයිසේෂන් කියන වචනේ. ඒකට සම්බන්ධ පීඨයක් තමයි එතන ආරම්භ කළේ. ඒක පටන් ගත්තට පස්සේ මම කරන වැඩ කටයුතු මගේ උපදෙස් හැම ජපාන් අය හුඟක් ඉහළ විදිහට අගය කළා. ඒ අගය කරපු එකේ එක ප්‍රතිඵලයක් වශයෙන් ජපානයේ හැදුව අලුතෙන් අධ්‍යාපනික ආයතනයක්. ඒක නම ඉංග්‍රීසියෙන් කියනවා නම් Japan Association for Global Competence Education කියලා. මම ඒකට බැඳිලා ටික කාලයකින් ඒකේ සභාපති බවට පත් වෙන්න සිද්ධ වුණා. ඇත්තටම මම ඒක ප්‍රතික්ෂේප කළා කියන්නේ මම බලාපොරොත්තු වුණා ලංකාවට ටිකක් අර අමාරුයි වගේ කියන කාලේ ලංකාවට එළ වැඩ කරන්න කියලා. මම එකපාරක ඒ තනතුර ප්‍රතික්ෂේප කරා වුණත් ඒකම මේ අපේ මේ කොවිඩ් කියන ආසාදනය ආවට පස්සේ අපිට සිද්ධ වුණා හුඟක් ඔන්ලයින් වලින් වැඩ කරන්න. එතකොට ඔන්ලයින් වලින් වැඩ කරාට පස්සේ අවුරුදු දෙකකට පස්සේ නැවතත් ඒකේ සභාපතිතුමා තෝරන වෙලාවට මට තමයි ඒ අවස්ථාව ලැබුණේ. එතකොට මම ලංකාවට යනවා කියලා කිව්වට දැන් ලංකාවට ගියා වුණත් ඔබතුමාට ඔන්ලයින් වලින් සම්බන්ධ වෙන්න පුළුවන් නේද කියලා හිතන් මට කිව්වා ඒ තනතුර බාර ගන්න කියලා. ඉතින් ඒකේ ඇත්තට වැදගත්කම කියන්නේ ඒකට විශ්වවිද්‍යාල 250ක් පමණ සම්බන්ධයි. ඒ විශ්වවිද්‍යාල 250 පමණ ඒ සියලුම විශ්වවිද්‍යාල විදේශ රටවල් එක්ක හුඟක් සම්බන්ධකම් පවත්වා ගන්න කැමති ආයතන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒකම ලංකාවට ආපු නිසා එම ජපානයේ තියෙන විශ්වවිද්‍යාල ලංකාවටත් සම්බන්ධ කරන්න. එතන මම මේ අවස්ථාවේ දෙක දෙයක් කියන්න ඕන මේ මෙතෙක් ලංකාවේ නොතිබිච්ච යම්කිසි වැදගත් කාර්යයක් කරන්න තමයි මම ලංකාවට ආවේ. ඒ කියන්නේ මොකද අපි දන්නවා ලංකාවේ උසස් අධ්‍යාපනය කියන අංශය බලපුවාම අපේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. දරුවන්ට ඉගෙන ගන්න උවමනා කරන සියලුම දේ මේ ඉගෙන ගන්න අපහසුයි. එතකොට ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් පිටත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම හොඳ රැකියාවක් ලැබෙනවා කියන එකක් නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරා ජපානයේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ක්‍රමය අනුව ලංකාවේ විශ්වවිද්‍යාලයක් හදලා එම විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙන සියලුම දෙනාට ජපානයේ හොඳ රැකියාවල් ලබා දෙන්න උවමනයි කියලා. ඉතින් ඒක නිසා දැන් මේ වෙලාවේ ලංකාවේ හිටියා වුණාට ජපානයත් සමග මම ඉස්සෙල්ලා කියපු විදිහට විශ්වවිද්‍යාල ගොඩක් සමග සම්බන්ධයි. ඒ වගේම ලංකාවේ ඉන්න තරුණ පරපුරට ලංකාවේදී ඉගෙනගෙන ඉදිරියට ජපානයේ හොඳ රැකියාවල් කරන්න පුළුවන් තොරතුරු තාක්ෂණ රැකියාවල් කරන්න පුළුවන් විදිහට අපි තරුණ තරුණියන් මේ දවස්වල පුහුණු කරමින් තියෙනවා. ඒ අනුව ලංකාවේ හිටියා වුණත් මම හිතන්නේ ලංකාව ජපාන අතර සම්බන්ධය සෑහෙන කාලයකට අපිට හොඳට පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. පැහැදිලිවම ඔබතුමා එතම කරුණු කාරණා ගණනාවක් කතා කරා. ඒ අතරින් අර අපේ තරුණ තරුණියන්ට අපේ කියන්නේ ශ්‍රී ලංකාවේ ජපානයේ සමග සම්බන්ධ වෙන්න තියෙන මේ වෘත්තිමය වශයෙන් ඒ ගැන අපි තව ටිකක් අපි ඉදිරියේදී කතා කරමු. ඒ වගේම ඔබතුමා මේ අපූර්ව කතා පෙළකුත් මම ඇහුවා ඔබතුමා ගැන මේ ජපානයෙන් ලංකාවෙන් ජපානයටත් ජපානයෙන් ලංකාවටත් යම් යම් දේ හඳුන්වා දෙන්නත් ඔබතුමා මේ කටයුතු කරලා තිනවා. මේක මේ අතුරු කතාවක්. මේ අර පතෝල ගැන මොකද්ද මහාචාර්යතුමා මේ කතාව? පතෝල කියපුවාම ලංකාවේ මොකද්ද කියන්නේ නිකන් නෝන් ජාලේ ලෝලුවක් කියලා නේද? ඒක කන්නත් බෑ. මොකද්ද තව කියනවා අපි ගුණත් නැහැ වගේ කියලා නේද? නමුත් ඇත්තටම ඒ පතෝල මම ජපානයට මේ ගෙනිහිල්ලා හිටන් අඳුනලා දුන්නා 2011 වෙනි වසරේ. ඒක ඇත්තටම පතෝල කියලා කිව්වට ලංකාවේ ගණන් ගන්න නැති වුණාට දැන් ඒක අපි patent office එකේ register කරලා තියෙනවා. ඒක මේ නම ජපානයේ අපි දුන්නේ සිලෝන් ගෝඩ් කියලා. ඒකට ඒකේ ඊට පස්සේ මොකද වුනේ කියලා කියනවා නම් ඒක මම හිතන ලංකාවේ කිව්වොත් පුදුමයි. පතෝල කියන්නේ හොඳයි මම මේ කතාව අහගෙන ඉන්න ගෘහණියෝ හැම ඉන්න පුළුවනි. පතෝල වලින් කෑම කීයක් හදන්න පුළුවන්ද කියලා. ඒවත් මම හිතන්නේ අපේ ගෘහණියෝ කියයි සම්බෝලේ හදනවා, කීරට, මිරිසට වගේ කියලා කීපයක් කියාවේ. නමුත් 10ක්වත් නැහැ නේද? නමුත් ජපානයේ මම ඔබතුමාගෙන් අහන්න ජපානයේ පතෝල වලින් හදපු රෙසිපි කීයක් ඉතල තියෙන්න ඉඩ තියනවද? හිතා ගන්න අමාරුයි. මම දන්නේ ඉතින් මේ අපේ මෙහි තියෙන පතෝල හොදි සම්පූර්ණය ගැන තමයි. ඒක විතරයි නේද? ජපානයේ ඇත්තට මම 2016 මේ අපේ ජනාධිපතිතුමා මේ ජපානයට ආපු වෙලාව එතුමාට පොඩ්ඩක් ඒක කියලා දෙන්න කියලා රෙසිපීස් ටික පොඩ්ඩක් ගණන් කරලා බලපුවාම 250කට වඩා තියෙනවා. ඒ කියන්නේ දැන් එතකොට මේ දවස් වෙනකොට ඊටත් වඩා වැඩි. ඒ කියන්නේ රෙසිපීස් වැඩි වුණා විතරක් නෙමෙයි. ඒක ඇත්තටම දැන් පතෝල කියන දේ ඒක ඇත්තටම එක උදාහරණයක් පමණයි. අපි දන්නවා මේ දියවැඩියාවට මෙහි අපේ ආයුර්වේද ක්‍රමය අනුව මේ පාවිච්චි කරනවා කියලා නේද? එතකොට ජපානයේ ඇත්තටම ඕවට සම්බන්ධ පරිශන හිටන් කළා. ඉතින් පතෝල ගාපුවාම ඇඟේ තියෙන ලේවල තියෙන සීනි ප්‍රමාණය අඩු වෙනවා කියන ඒවත් පරිශන වලින් ඔප්පු වුණා. ඉතින් ඒ සේරම දැනගෙන කියන්නේ ඕක ඇත්තට ජපානයේ තියෙන හොඳ අපි ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ජපානයේ කියන සාමාන්‍ය පොඩි දෙයක් වුණත් අහක දාන්න නැහැ. හැම දෙයක්ම හොඳට ඒක ඇතුළට ගිහිල්ලා මොනවද එකකින් කරන්න පුළුවන් කියලා සේරම විශ්ලේෂණය කරනවා කියන එක තමයි මේ පතෝල කතාවෙන් තියෙන මේ හොඳ අපිට ගන්න පුළුවන් දැනුම. පැහැදිලිවම මේ ඔබතුමා එක්කම අර සකුරා ගැනත් කිව්වා මේ දැන් ජපානයේ පිපෙන සකුරම කොහොමද ලංකාවට ගෙනාවේ? ඒකත් ඔය ගැන ඉතාලම කෙටි කතාවක්. ඔව් ඇත්තටම කියනවා නම් දැන් ජපානයේ කියපම සකුරා හරි ප්‍රසිද්ධයි නේද? කියන්නේ අපිත් හරිම ආසයි සකුරා මල් බලන්න. මම කල්පනා කරා ඒ විනෝදේ අපිට ජපානයට ගියොත් මිස ලබා ගන්න බෑනේ. බැරිද අපේ ලංකාවට ඕක මේ කරන්න කියලා. ඉතින් මම යම්කිසි ආයතන කිහිපයක් සමග එකතු වෙලා ජපානයෙන් සකුරා පැල 10ක් ගෙනාවා ලංකාවට පරිශන හැටියට හිටවලා බලන්න කියලා. ඒකෙන් අවසාන වශයෙන් ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඇතුළේ පැල දෙකක් හිටේවා. තව එක එක තැන්වල ඉතුරු පැල ටික හිටේවා. මට දැනගන්න පුළුවන් වෙච්ච විදිහට ඌවවෙල්ලස්සේ හිටවපු සකුරා පැල දෙකේ සකුරා ලස්සන සකුරා මල් වගේක් පිපුණා. ඇත්තටම අපි බලාපොරොත්තුනේ පැල ගෙනල්ලා හිටන් අවුරුදු 5කින් පමණ මල් පිටේ කියලා. නමුත් ඒක අවුරුදු 2කින් ඉතින් අඩු කාලයක් ඇතුළත මල් පිපුණා. දැන් ඉදිරියට ටිකක් ලාභාල කාලෙදී පිපුණේ. දැන් මම හිතනවා ලබන අවුරුද්දේ තරන්න හොඳ සකුරා මල් ටිකක් දකින්න පුළුවන් ඒ කියලා. ඒක සාර්ථක වුණත් අපේ තියෙන ලොකු වැඩපිළිවෙලක් සකුරා පැල 1000ක් ඌව පළාතේ වවලා හිටන් අපේ ලංකාවේ සියලු දිනාටම ඒ රස විඳීමට අවස්ථාව ලබා දීමට. අපි දැන් අපි කතා කරමින් ඉන්නේ JICA ආයතනයේ ඉක්මන් ජපාන ආධාර වැඩසටහන් පිළිබඳව ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත්ත ඒ වගේම ජපානයේ සා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක නව අධ්‍යාපනික ව්‍යාපෘති පිළිබඳව. ඉතින් අපිත් සමග ඉන්නවා තිසුය අමාදා මහත්මයා ශ්‍රී ලංකාවේ JICA ආයතනයේ ප්‍රධාන නියෝජිතවරයා. එතුමාගෙන් මම අහනවා මේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වගේම කොහොමද මේ වර්තමාන ආර්ථික අර්බුදයේ හමුවේ JICA ආයතනය ශ්‍රී ලංකාවට උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. යමල්සන්. Yes. Now what are the ongoing projects in Sri Lanka? And at the same time now, as we know, Sri Lanka is under economic turbulence. So, what are the actions that JICA plan and JICA can take to address this situation? Thank you. When it comes to ongoing activities, we have been assisting for various infrastructure development projects, such as water supply projects in Anuradhapura, and we have been working on power transmission line project, and also we have been working on Bandaranaike International Airport and rural infrastructure development projects and many more. And in fact, one of our priority areas of our assistance is supporting the vulnerable to achieve inclusive growth and pay very high attention to the concept of leaving no one behind. So in this sense, we are also working in the social sector, such as education project for children with special needs and promotion of the social and economic inclusion of the persons with disability by providing the job coaching system. And as a matter of fact, this particular studio where we are sitting together, this was established through Japan's ODA program some 40 years back. So these are some examples of our cooperation of ongoing projects and as well as the past project. And to answer your question about the, our future cooperation in this economic and social crisis, I think there are so many things that we need to do, and well-planned and well-thought-out strategy and plans and projects and programs. I think we need to adjust some of our, assistance priorities and strategies and programs so that we'll be able to better fit ourselves into the current context of the crisis. So yeah, that needs a little bit of time, but we understand that the country is in a firefighting stage, so we are thinking of providing some emergency assistance first of all to cope up with the situation, and later on we'll be able to provide some more mid-term to long-term solutions to overcome this crisis, so that we'll be able to make the whole society and economic structure more stronger. So that's one of the things. And also, I think it's very important for everyone, including international society, of course JICA included, to show our solidarity with each other and to be able to feel the sense of unity to get over this tough time. So in this sense, JICA's vision is actually leading the world with trust. This is our vision. And I very, very much feel the trust that Sri Lankan people have been showing towards JICA and Japan as a whole. So I think the base of such solid trust between the two countries comes from and stands on the very firm ground of human-to-human, trustful and friendly relationship. So that's one thing we are trying to fortify going through this crisis period. Yes. Oh, it was an uncle paridi karna keep a tam begat karna keep a Vishimama itendi Pradhan Vashima me Pekale take Satan Karnatare, Mama Tam Kitty, then the Vidhirkiana, Ituma Sandhankala, Japan, Raja may Venakota, Jaika, Tenehra, Kriatma Karnabia Pruti. Then අපේ වර්තමාන තත්වයට වර්තමාන අර්බුදයට ගැළපෙන පරිදි සැලසුම් සකස් කිරීම ඉතා කඩිනමින් සිදුවෙමින් පවතින. මොකද අතරම වුන් කියන්නේ කලින් හඳුනාගත්ත වැඩසටහන සඳහා තමයි ඒ කටයුතු කළ තිබුණා. නමුත් මේ ආර්ථික අර්බුදය ඇති වුණාට පස්සේ ජපාන රජයේ JICA ආයතනයත් සමග මෙතුමන්ලා ගොඩක් මහන්සි වෙනවා. ඔවුන්ගේ ඒ වැඩසටහන් නැවතත් යම් ආකාරයක මේ ප්‍රතිව්‍යුහගත කරන්නට ලක් කළා ලංකාවට කඩිනමින් ආධාර ලබා දීම වැඩසටහන. ඒට අමතරව දැන් ශ්‍රී ලංකාවට හුඟක් අවශ්‍ය වෙලා තියෙන හදිසි ආධාර ලබා දීමේ ක්‍රියාවලියටත් ජපානය අත්බල තියෙනවා. ඒ සඳහාත් දැන් කටයුතු කරගෙන යන බව මෙතුමා සඳහන් කරා. ඒ වගේම අනික් වැදගත්ම කාරණය අන්තර්ජාතික ප්‍රජාව අතර ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව අතර යම්කිසි විශ්වාසදායක එකමුතු කිරීමේ වැඩසටහනකට ඒට නායකත්වයේ දීමට JICA ආයතනය කටයුතු කරමින් ඉන්නවා. මේ කලාපය තුල ඒ කාරණා තුන ඉතාම වැදගත් මේ වර්තමාන අර්බුදයේදී අපට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ජපානය කරගෙන යන ඒ ව්‍යාපෘති ඉතාම වැදගත් වෙනවා. මහාචාර්ය ආනන්ද කුමාර මහතා දැන් ඔබතුමා සඳහන් කළා මේ ජපානයේ සමග තිබෙන සම්බන්ධතා පිළිබඳව. ඒ වගේම ඔබතුමා ඊටාම් වැදගත් දෙයක්ේ මූලික හැඳින්වීමේදී කතා කරා මේ අපිට අපේ තරුණ තරුණියන්ට ඊටාම් වැදගත් වෙන කාරණයක්. අලුතෙන් ක්‍රියාත්මක අධ්‍යාපනික ව්‍යාපෘතිය. මේ පිළිබඳව තව ටිකක් කතා කරමු. අපි මේ නව විශ්වවිද්‍යාලයේ ඒ තුලින් කොහොමද අපිට මේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ සමග සම්බන්ධ වෙන්න ඉඩකට ලැබෙන්නේ. ඒ සඳහා දොර විවෘත වෙන්නේ කොහොමද? අපි දන්නවා දැන් ජපානයේ ඉදිරියේදී විදේශිකයන්ට වැඩි ඉඩකඩක් ලබා දෙන්නට කටයුතු කරගෙන යන ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මේක ඊටාම් වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට. කොහොමද ඔබ දකින්නේ ඒක? මේ වැඩසටහන ගැන කොහොමද ඔබ විස්තර කරන්නේ? ඇත්තටම ওই ප්‍රශ්නේ මගෙන් අවුරුද්දකට විතර ඉස්සර ඇහුවා නම් මට දෙන්න තියෙන වෙන උත්තරයක්. ඒ කියන්නේ මම හුඟක් වෙලාට කතා කරන්නේ අපි විශ්වවිද්‍යාලයක් මගේ මොකද දරුවන්ට උගන්වන්නේ කියන එක. ඒක ඇත්තටම අමතක කළ යුතු කාරණාවක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මේ අවුරුද්දේ මාර්තු මාසයේ ලංකාවට ආවා. ඒ ඉන්නේ ඉස්සර ලංකාව දිහා අපේ අන්තර්ජාලය හා තියෙන තොරතුරු බලපුවාම මේ වෙලාවේ ලංකාවට කොයිතරම් ප්‍රශ්න තියෙනවද කියන එක කල්පනා කරපුවාම කොහොමද ඒකට යම්කිසි උදව්වක් කරන්න කියන එකත් මගේ ඔළුවට ලොකුවට වැටිච්ච දෙයක්. ඒ කියන්නේ දැන් අපි දන්නවා උසස් අධ්‍යාපනය මගින් අපි කරන්නේ උපාධි ලබා දීම නේද? එතකොට ඒ උපාධි ලබා ගන්න සියලුම දෙනාම සමාජයට ඒ දැන ලබාගත්තු දැනුම යටතේ සේවයක් කරන්න අවස්ථාව ලැබෙනවද? දැන් උපාධිධාරය කියන එක සමාජලාට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රටට. නමුත් මම ජපානයේ විශ්වවිද්‍යාල අතර මගේ වැඩිම ජීවිත කාලයක් ගත කරේ. ඒ ජපානයේ ඉන්නකොට අපි විශ්වවිද්‍යාලයකින් දරුවෙක් විශ්වවිද්‍යාලයට අරගන්නකොට අපි හිතන්නේ එයාට උපාධියක් ලබා දීම පමණක් නෙමෙයි. ඒ කියන්නේ උපාධිය ගත්තට පස්සේ දැනුම ලබා ගත්තට පස්සේ එම දරුවාට එම ශිෂ්‍යයාට මොකද්ද වෙන්නේ ඊට පස්සේ කියන එක කල්පනා කරලා විශේෂයෙන් සමහර අය ඉන්න පශ්චාත් උපාධි සඳහා යාමට බලාපොරොත්තු වෙනවා. නමුත් වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන රැකියාවක් කිරීම. ඉතින් අපි විශ්වවිද්‍යාලයට ආපු දා ඉඳලා දරුවව හොඳ රැකියාවක් කිරීමට කියන එකට යොමු කරනවා. ඉතින් ලංකාවේ අපේ තියෙන මොනවද කියන්නේ වැඩපිළිවෙළ අනුව සාමාන්‍යයෙන් උපාධිය ලබා දීම පමණයි වෙන්නේ. ඉතින් අපි කල්පනා කරා මේ අවස්ථාවේදී පළමු වශයෙන්ම ලංකාවට ජපානයේ උසස් අධ්‍යාපන ක්‍රමය මූලික කරපු විශ්වවිද්‍යාලයක් පටන් අරගෙන ජපානයේ එම උසස් අධ්‍යාපන මේ මොඩල් එක අපි මෙහාට අඳුන්ලා දෙන්න ඕන කියලා. ඒක අනුව අපි තෝරාගත්තේ තොරතුරු තාක්ෂණය. ඒ මොකද කියනනම් අපි කවුරුත් දන්නවා දැන් තොරතුරු තාක්ෂණයට මුළු මේ ලෝකෙම ඒක ජපානයේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම ඉතා ඉහළ මේ ඉල්ලුමක් තියෙනවා. ඉතින් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගැනීමට ඒක අපිට ඇත්තටම ජපානයට නැත්නම් ඇමරිකාවට යන්න ඕනේ නැහැ. ඒක අපිට ලංකාවේදී කරන්න පුළුවන්. ඒ එක්කම අපේ ආයතනය කරපු තව එකක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වාගේ අපේ ආයතනය ඒකේ නම ලංකා නිප්පොන් බිස්ටෙක් ඉන්ස්ටිටියුට් කියලා කියන්නේ එම ආයතනයට පැමිණ දරුවෙක් අපි හදන්නේ එම උපාධිය ඉවර කරාට පස්සේ ජපානයට ගිහිල්ලා ජපානයේ තොරතුරු තාක්ෂණයේ ආයතනයක වැඩ කිරීමට පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය උගන්වනවා, ඒ වගේම ජපන් භාෂාව උගන්වනවා. තව වැදගත් දෙයක් තියෙනවා. අපි හුඟ දෙනෙක් කල්පනා කරන්නේ ජපානයේ වැඩ කරන්න නම් ජපන් භාෂාව දැනුම එම විෂය දැනුමට අමතර තිබුණත් හොඳයි කියලා. ඒක බොරුවක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරනවා ජපානයට ගිහිල්ලා හිටන් ඉදිරියට ජපානයේ නායකයෝ වෙන්න පුළුවන් විදිහට අපේ ආයතනය හරහා ලංකාවේ දරුවෝ බිහි කරන්න ඕන කියලා. ඒකට අවශ්‍ය වෙනවා ජපන් භාෂාවට අමතරව ජපන් සමාජය, ජපන් ව්‍යාපාර ගැන කොහොමද ඒ කට්ටිය තීරණය ගන්නෙ, කොහොමද ඒ කට්ටිය කල්පනා කරන්න කියන එකත් දැනගන්න අවශ්‍ය වෙනවා. අපි අපේ ආයතනයේ LNBTI කියලා අපි එක කෙටි නමකින් හඳුන්වනවා. LNBTI ආයතනය කරන්නේ තොරතුරු තාක්ෂණය උගන්වනවා, ඒ වගේ ජපන් භාෂාව උගන්වනවා. ඒකම ජපන් සමාජය ජපන් ව්‍යාපාර කටයුතු පිළිබඳව දැනුම ලබා දීලා අවසාන වසරේදී ජපානයට යන්න පුළුවන් විදිහට රැකියාවක් ලංකාවේදී ඉගෙන ගන්නකොටම ලබා දෙනවා. ඉතින් එතකොට ඒකෙන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙහෙදී පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න උවමනා කරන මුදල පිටට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඩොලර් ක්‍රයිසිස් එකට ලොකු උදව්වක් එනවා. ඒ වගේම ජපානයට ගියදා ඉඳලා ඒ අය ලබා ගන්න වැටුප ජපන් වැටුප. ජපානයේ විශ්වවිද්‍යාලයකින් පිටත් වෙන උපාධිධාරියෙකුට ලැබෙන වැටුම අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඉදිරියට ඒක ටිකක් ඉහළ වැටුපක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එමය ජපානයට ගියාට පස්සේ ලංකාවට අර එයාගේ ලබාගත්තු දැනුමෙන් ජපානයට සේවයක් කරනවා. ඒ වගේම හොඳ මේ network එකට ඇතුල් වෙන නිසා ඉදිරියට සමහර විට ජපන් ආයතන මෙහාට මේ ආයෝජකයේ වශයෙන් ගේන්න පුළුවන් වෙයි. ඒතකොට තමන්ගේ ලබා ගන්න වැටුපෙන් කොටසක් ලංකාවට එවන්න පුළුවන් වෙයි. එතකොට ලංකාවට නොයෙකුත් අතින් ඒ අය උදව් කරන්න මම හිතන්නේ සහභාගී වේවි කියලා. ඔව්. දැන් එතෙන්දී ඔබතුමා තව ඉතාම කෙටියෙන් පැහැදිලි කරොත් එම් කොහොමද මේ අපේ තරුණ තරුණියන්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණේ. ඇත්තටම විශ්වවිද්‍යාලයකට හැටියට අපිට සම්බන්ධ වෙනවා නම් අපිට ක්‍රම වර්ග දෙකක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ පාස් කළාට පස්සේ විශ්වවිද්‍යාලය යනවා කියන එක දැන් අපිට කෙලින්ම මේ උපාධි මොකද විභාගයට හිටපු ගමන්ම අපිට ගන්න පුළුවන් එක කොටසක්. ඊට පස්සේ දෙවෙනි කොටස ගන්නවා අපි ප්‍රතිඵල ආවට පස්සේ. එතකොට ඒක එක ක්‍රමයක්. එතකොට අපිට ඒකට දෙන්න පුළුවන් ලංකාවේ අපේ LNBTI ආයතනයේ උපාධියක්. ඒ වගේම තව උපාධියක් තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට හිටියට පස්සේ අපිට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට හැබැයි කාලය ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේදී කරන් උසස් පෙළ මේ පන්තියේදී ඉගෙන ගන්න කොටස් අපි ආයතන ඇතුළතදී සේරම උපාධියට අවශ්‍ය වෙන විදිහට උගන්වනවා. ඒ කියන්නේ අවුරුදු 5කින් උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපි සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් අපි යමාදා මහත්මයා වෙත නැවත වතාවක් යොමු වෙනවා නම් Yamatsan, what are the priority areas now when we consider the present situation? What are the priority areas that you are paying attention in aid projects in Sri Lanka? Mm-hmm. Thank you very much. I think, you know, we have not been able to provide in the past, I mean, in an ordinary situation, we were not providing any humanitarian assistance or anything in Sri Lankan context. But currently, as I mentioned earlier, I think country is in the firefighting stage. So what we need to prioritize ourselves as JICA is the humanitarian assistance, which is a new challenge for us, actually, which is not really the strong point of JICA. JICA has been concentrating our efforts pretty much on the long-term infrastructure development and human resource management, human resource development, which usually takes really long time. So we are in the process of adjusting ourselves to this particular context of emergency assistance. So our priority is in the agriculture sector. You know, lots of farmers are having a hard time due to this, you know, decreased production due to lack of fertilizer or any other agricultural inputs like seeds or fuel or anything. So that's number one priority for us. And of course, we are trying to supply some more medical equipment and medicines and all that in terms of, you know, coping up with the humanitarian crisis in the country. And then you know, once the situation gets a little bit better, to escape from this firefighting stage, and I think we need to you know, resume our cooperation in the long-term infrastructure development as well, so that the country can be, I mean, can improve their own, you know, strength. To, I think, you know, Sri Lanka has a very, you know, very big, yes, very big potential in terms of, you know, in order to become the, you know, middle-income country or further up to the developed countries in the future. So that's the, I think, when the situation gets better, I think that kind of, you know, very well designed and strategized cooperation between the two countries is very much necessary. Yeah. Yeah, apart from agriculture sector, I learned that you are also considering the area of fisheries to provide some assistance. Is it that fishery? Did you say? Yeah. Yes. 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 Fishery. You know, we are both island countries, so naturally, fishery area is one of the priority areas between ourselves to cooperate with each other and learn with each other. So, but as a matter of fact, in the past, the JICA has not been able to provide, you know, much assistance in the fisheries sector in Sri Lanka. So, but I think you know, there is a huge potential for that. So we are actually considering doing something. Yes. Etwa සඳහන් කළ පරිදි කාරණා කීපයක් කිව්වා ඉතාම කෙටි කියනවා නම් මේ වෙනකොට මෙතෙක් සංවර්ධන ආධාර ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච JICA ආයතන සිද්ධ වෙලා තියෙනවා මේ අර්බුදය හැමුවේ මානුෂීය සහන ආයතනයක මුහුණුවර අරගන්න. දැන් ඒ පරිවර්තනයට උන්ට ඉතාම ඉක්මනට මුහුණ දීමට සිදුවීම තර අභියෝගයක් බව තමයි යවද මහත්මයා සඳහන් කරන්නේ. ඒකට එතුමා කියපු අනික් කාරණේ තමයි දැන් ශ්‍රී ලංකාවේ විශේෂම ගොවි ජනතාව කේන්ද්‍ර කරගනිමින් ඔවුන් මුහුණ දී ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුන්ට කඩිනමින් ආධාර ලබා ගැනීම විශේෂයෙන්ම පොහොර වගේ දේවල් සඳහා ඒ අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම දැන් එතුමා තවත් දෙයක් සඳහන් කළා මේ අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනට මිදීමට හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්කම එතුමා සඳහන් කළා ශ්‍රී ලංකියන්ගේ ශක්තිය හඳුනා ගැනීම කළා තියෙනවා. ඒතකොට ශ්‍රී ලංකියන්ගේ ශක්තිය අනුව උන්ට ඉතාලිපිනෝන් මධ්‍ය ආදායම් රටක් විදිහට ශ්‍රී ලංකාව තිබුණේ. ඉතින් ශ්‍රී ලංකියන්ට නැවතත් මේ මධ්‍ය ආදායම් ඉලක්කයක් පහු කරලා ගිහිල්ලා ඉදිරියට යන්න හැකියාව ලැබෙයි කියලා එතුමා විශ්වාසය පළ කරනවා. මොකද ශ්‍රී ලංකියන්ගේ ශක්තිතාවය හැකියාව පිළිබඳව උන් තුල තියෙන යම් තක්සේරුවක් පදනම් කරගනිමි. එතකොට මහාචාර්ය ආනන්ද කුමාර මහතා ඔබතුමා සහ මේ JICA ආයතනය අතර තියෙන සම්බන්ධතාවය අපි පොඩ්ඩක් කතා කරමුකෝ. Oh, at that time, Mama is Suzuka Jatyantra Vishwavidyalaya Vedakarna Kaledi, JICA Samangak Sambandela Vedakala, Ekanne Japan Samajeta Videshika Ratawal Gana Kiela Dera Eka, Etakota Videshika and Gana Kiela Denawage, Annevage Ansam Sambandavena Vishala Vedakatu Tikak Mamge Vishwavidyalaya and Kermin Tibuna, Eavasta Vidimam Sambanduna, JICA Samaga. Eke JICA Ayatane Keka Niladari Mahathuriyama ගෙන්නලා අපි විශේෂ දේශනෙම පවත්වන අතරතුරදී එම අයගෙන් මට ඉල්ලීමක් ලැබුණා එම ප්‍රාන්තයේ ජපානයෙන් ලංකාවට එහෙම නැත්නම් අනිකුත් රටවල් වලට යන තරුණ ස්වේච්ඡා නිලධාරීන් ඉන්නවනේ අන්න ඒ අයට උදව් කරන ආයතන හැම ප්‍රාන්තයකම එක බැගින් තියෙනවා මම හිටපු ප්‍රාන්තයේ එකක් තිබුණේ නැහැ. ඒක පටන් අරගෙන ඔබතුමා එක සභාපති වෙන්න කියලා හිට මට ආරාධනයක් ලැබුණා. ඉතින් ඒක නිසා ඒක මම පිළි අරගෙන ඒ විදිහටම ආයතනයත් පිහිටෙව්වා. අතරම ඒකට විදේශිකයෙක් මේ සභාපති වෙච්ච පළවෙනිම සහ අවසාන අවස්ථාව. ඉතින් ඒ ආරෙන්න මම ජපාන් රජයේ විදේශික අමාත්‍යාංශය හරහා ලංකාවට එම රජයේ අයත් සමගත් පැමිණලා සිටිනවා. එතකොට තව ජපාන් JICA ආයතනය ගැන මේ කටයුතු ගැන විස්තර කිරීමට මම අධ්‍යාපන කටයුතු එම හුඟක් මුළු රටටම අඳුල්ලා දුන්නා. ඒ වගේ ගොඩාක් වැඩ කටයුතු අපි එකට එකතු වෙලා කරමින් තිබුණා. ඔව් එතෙන්දී මම මෙතුමාගෙනුත් ඒ ප්‍රශ්නය අහනවා. දැන් ඔබතුමාගෙන් එක මේ ඉස්ලාම් හැවොත් හොඳයි කියලා හිතනවා. ඒ කටයුතු නිසාද ඔබතුමා මේ JICA ආයතනයේ විශේෂ සම්මානයකට පාත්‍ර වෙලා තිබෙන්නේ. ඒක ඔබතුමාගෙන් මහලුයි අපහු මෙතුමාගෙන් අහමු. ඇත්තටම කියන්නේ ජයිකා ආයතනයෙන් එම ආයතනයේ වැඩ කටයුතුට එක එක විදිහට උදව් කරන අයට එක එක විදිහට ඒක අගයීම් කරනවා. නමුත් විදේශික අයව අගයීම් කරන්නේ එම පිටරටවල ඉන්න විදේශිකයෝ සම්බන්ධව. ජපානයේ ඇතුළ ඉන්න විදේශිකයෙකුට ජයිකා අධිපතිතුමාගේ එම සම්මානය දීපු පළවෙනි අවස්ථාවට මම තේරිලා තියෙනවා. ඒකට හේතුනේ ඒ කියපු කටයුතු තමයි මම හිතන්නේ ඒක මම ගැන මම කියනට වඩා මෙතුමාගෙන් අහන්න ඒක තමයි හොඳ හැඳින්වීම ඔබතුමාගෙන් අරගෙන මෙතුමාට යොමු වෙන්න මම බැලුවේ. යමන්සන්, what can you say about the JICA President Award that yes. Professor Anand Kumar was received that award? So. Yes. JICA Presidential Award is presented annually to individuals and entities that have made outstanding and remarkable achievements to contribute to development of society and human resources in developing countries. Professor Kumara actually first visited in the year of 1983, as I remember correctly. That's right, that's right. Yes. And he visited Japan firstly as a scholarship student under the National Scholarship Program, and since then he spent nearly 40 years in Japan, and so I think he's almost half Japanese or maybe more than that. And you know, during this period, Professor Kumara has always been a strong supporter to JICA and basically Japan as a whole, I think. For example, he served as president of supporting organization of JOCV, JICA Overseas Cooperation Volunteer Program, and it was in the Mie Prefecture. Mie Prefecture, yes, yes. He served as a president of supporting organization from 2010 to 2014, and he also served as the leading expert of the team of expert evaluation of our ODA operations in Sri Lanka in 2013. So these are just a few examples of his contribution to our ODA operations. So in short, Professor Kumara is the most indispensable resource person, not only for JICA, but also Japan and its relations between the two countries. So, Arigatou. ඒකම ඔබතුමා මේ සංස්කෘතික සම්බන්ධතා නැංවීම සඳහාත් කටයුතු කරලා තියෙනවා. මේ පැත්තෙන් පොඩ්ඩක් ඊටාම කෙටි අපේ කාල වේලාවත් එක්ක බලලා සඳහන් කරොත්. ඔව්, ඇත්තටම කියන්නේ මම හුඟක් ජපාන් සමාජයත් එක්ක මේ සම්බන්ධයි. ඉතින් ඒක නිසා මට අවස්ථාවක් ලැබුණා ජපානයේ හොඳ සිංගර් කෙනෙක් සමග සම්බන්ධ වෙන්න. මේ මෑතකදී එම සින්දු කියන ගායිකාව සමග එකතු වෙලා අපි ලංකාවයි ජපානයේයි තානාපති සම්බන්ධකම් ඇති වෙලා අවුරුදු 70ක් කියන එක මේ සැමරීම සඳහාත් ඉන්ටරැක්ටිව් විදිහට ඒ කියන්නේ රටවල් දෙක අතර සම්බන්ධකම් තියෙන විදිහට එක සංගීත සංදර්ශනයක් Zoom තාක්ෂණය හරහා කළා. ඒ වෙලාවේදී එම ගායිකාවගේ ජපාන් සින්දු සමග ලංකාවේ සින්දුවකුත් මේ ගායනය කළා. ඒ වගේම අපේ ආයතනයේ හිටපු දරුවෙක් ශිෂ්‍යාවක් සිංහල සින්දුවක් එක්කම ජපානයේ සින්දුවක් ජපන් භාෂාවෙන් ගායනා කිරීම වගේ අන්න ඒ වගේ කටයුතුත් කළා. ඒක මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ලංකාවට අඳුනලා දෙන්නට. Yeah, finally Yaman-san. Yes. Now you are in Sri Lanka. You have been here for more than 1.5 years. Yes, and you are living with your family. And how do you feel Sri Lanka? Wow. It's a wonderful experience. Actually, you know, I came here in April last year, so it's a little less than 1.5 years. But, you know, the moment I came here, I feel the warmth of the heart of Sri Lankan people and beauty of the nature and lots of rich culture and history of this beautiful island. So I'm really, really enjoying staying here and working together with the Sri Lankan people. Wonderful. Oh, etuwa visheshen sandhan karna Sri Lankikange unsum agantuka satkaraya wagema adaraniya bawa e wagema hridayangam bawa atwininnata etuma me Lankawe gatha karapu කෙටි කාලේ කියන්නේ වසර 1මාරක් පමණ කාලයක් තමයි එතුමා ලංකාවේ ගත කර තින්නේ JICA ප්‍රධානියා විදිහට. එතකොට දැන් එම කාලවකවාන තුළ එතුමාගේ පවුලේ සමාජිකයන් බිරිඳ සහ දරුවන් දෙදෙනා සමගිනුයි ජීවත් වෙන්නේ. උනුත් මේ අපේ සමාජයේම මේ ශ්‍රී ලංකාවේ දරුවන් ඒ පාසල් අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ සමග මුහු වෙලා මේ given a ජීවිතය සහ අධ්‍යක්ීම් මිතාම ඉහළින් අගය කරන බව තමයි යමද මහත්මයා සඳහන් කරන්නේ. ඔව් දැන් අපේ කාල වේලාව නිමවටපත් වීම නිසා අපිට මේ සාකච්ඡාව මෙතනින් නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අද දිනේ කතා කරන්න උත්සාහ කරේ මේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙමින් තියෙන සම්බන්ධතා, ඒ වගේම ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ජපානය කොහොමද උදව් කරන්නේ, එහි තියෙන අලුත් ප්‍රවණතා පිළිබඳව තමයි අද අපි ඉරිදා අයුබෝවන් වල මුල් පැය වෙන් කරේ. එම්නම් අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන් අපේ මහාචාර්ය ආනන්ද කුමාර මහතාට මේ පැමිණිලා ඉතාම ඉහළ සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම අපේ යමාදා මැතිතුම යමත්සන් අරිගතෝ ගොසලස්ත බොහොම ස්තුතියි මේ වැඩසටහන සම්බන්ධයෙන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන් අයුබෝවන් ඉවර නෑ. ඊළඟ අංග වෙත යොමු වෙන්න පුළුවන් මේ විරාමයෙන් පස්සේ. නමුත් අපේ ජපාන සාකච්ඡාව මෙතනින් නිම කරනවා. අයුබෝවන්.